ජීවිතේ හැම තැනකදීම ස්මාර්ට් වෙන්න පොලිය විතරක් ගෙවාගෙන යන්න CDB Smart Draft. දැන් මේ ජනතා නියෝජිතයෝ කියලා කට්ටියක් යනවා. ඊට පස්සේ ජාතික ලයිස්තුවෙන් යනවා. ජනතා පදනමකුත් නැතුව වෙනම කට්ටියක් ගිහිල්ලා විරලා හම්බ කරනවා. ඒකමයි කරන්නේ. 225ටම නෙවෙයි කියන්නේ. ඉතාමත් වැදගත් මහත්වරුන් ඔය අතර ඉන්නවා ඕනෑ තරම්. ඉතින් අදාළ අය විතරක් තොප්පිය දාගන්න. ඉතින් ඒ ගිහිල්ලා හම්බ කරලා ඒක මදි වුණාම අසරණ රෝගීන්ගේ ජීවිත පරදුවට තියලා හරි ඔවුන්ගේ ජීවිත සමග ඔට්ටු සෙල්ලම් කරලා හරි කීයක් හරි හොයාගන්නට කීයක් හරි ගුවඩ මේ ලක්ෂයක් දෙකක් වගේ මුදලක් නෙවෙයි කෝටි ප්‍රකෝටි ගණන් හොයාගන්නට හත්මුතු පරම්පරාවකට මුදල් එකතු කරගන්නට කටයුතු කරනවා. ඒන් සෑහීමකට පත් වෙන්නේත් නැහැ. දැන් අද දිවෙන්නේ කියනවා මන්ත්‍රීලා 116කට වාහන සන්නිය තීරුබදු රහිත වාහන බලපත් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 110 දිනකු කතානායකවරයාගේ නිල්ලා ඇතැයි පක්ෂනායක රැස්වීමේදී අනාවරණය වී තිබෙනමයි කියලා දිවෙන පුවත්පත් වාර්තා කරනවා. ඉතින් ඒ සඳහා පක්ෂ සහ විපක්ෂ යන දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන් අත්සන් කර කතානායක මහින්ද්‍යාපා වේවර්ධන මහතා වෙත ලිපියක් බාර දීලා තිබෙනමයි කියලත් දිවේන පුවත්පත වාර්තා කරනවා. ඉතින් කෙසේ වෙතත් තෝරාගත් පිරිසකට පමණක් වාහන ආනයනය කරන්නට රජයේ ඉඩ දෙන්නේ නැහැ. ඒක අසත්‍යක්. වාහන ආනයනය කරන එක සීමා වුණේ විදේශ විනිමය නොමැති නිසා. ඉතින් මෙය ක්‍රමානුකූලව ඉවත් වෙනවා කියලා පොදුවේ වාහන සම්බන්ධයෙන් තිබෙන්නා වූ තත්ත්වය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා කතා කරා. ඊට පස්සේ අපි මන්ත්‍රීවරුන්ගේ වාහන ප්‍රශ්නය ගැන කතා කරමු. රජය තෝරාගත්ත පිරිසකට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නැහැ. මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබා දීලා තියෙන්නේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණයි. වාහන ආනයනය සීමා කරන්න සිදු වුණේ අත්‍යවශ්‍ය ආහාර, තෙල්, ගෑස්, පොහොර, බෙහෙත් මේ වගේ අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීමට රජයට විදේශ විනිමය නොමැතිවීම නිසා. එතකොට විදේශ විනිමය නොමැතිකම නිසා තහනම් කළා නම් අපි මේ තහනම් ඉවත් කරද්දිත් ඉතාම ක්‍රමානුකූලව ඉවත් කළ යුතුයි. එතකොට මෙන්න මේ රටාව අද රටේ ස්ථාපනය වෙමින් පවතිනවා. එතකොට සීමා එක්ක ආර්ථිකයන් කළමනාකරණය කරන්න බෑ. එතකොට ඒ කළමනාකරණය කරද්දී අද අපි සීමා කරලා තියෙන පෞද්ගලික ආනයනය සඳහා වාහන ආනයනය සීමා කරලා තියෙනවා. ඒ සීමාවනුත් ඉදිරි වර්ෂයේදී විවෘත වේවි. ඒ සීමාවනුත් හැබැයි විවෘත වීමත් යම්කිසි ක්‍රමානුකූල විවෘත වීමක් බවට පත්විය යුතුයි. මං හිතන්නේ ආර්ථිකය මේ තැනට ගොඩනගද්දී මේ ගත්ත තීන්දුව ගොඩක් ප්‍රයෝජනවත් වුණා සහ නිවැරදි තීන්දුව බවට අද ඔප්පු වෙලා තියෙනවා. ඉතින් විදේශයන්හි තිබෙන්නා වූ වාහන සීමා රහිතව අපේ මාර්ග පද්ධතියට නොගැලපෙන ආකාරයෙන් ආනයනය කරන්නට දීම වැළැක්වීම කවුරු කරත් ඉතාමත් ප්‍රඥාගෝචර ක්‍රියාවක්. ඉතින් වාහනයක් ලබා ගැනීමේ සිහිනය බොහෝ දෙනාට අහිමි වෙන්නට ඇති. හැබැයි පෞද්ගලික මට්ටමින් හිතන්නේ නැතුව රටක් විදිහට බලනවා නම් ඒක ඉතාමත් ප්‍රඥාගෝචර ක්‍රියාවක්. හැබැයි ඉතින් ඒ තහනම ඉවත් කරන්නේ 116කට හරි කීප දිනෙකට හරි ඩියුටි ෆ්‍රී වාහන ගන්නට නම් ඒක ඉතින් මොකක්ද අපි කියන්නේ හරිම කැත නින්දිත වැඩක් කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් අද අරුණ පුවත්පත කියනවා මන්ත්‍රී 116කට ඩියුටි ෆ්‍රී වාහන දීම රනිල් අතට ප්‍රධාන සිරස්තලය. එතකොට මේ ප්‍රවෘත්තිය වැරදිද? මේක බොරුවක්ද? ඉතින් තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කිරීමට කතානායක මහින්ද්‍යාපා වේවර්ධන තීරණය කර තිබෙනවායි කියලා වාර්තා කරනවා. ඉතින් පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවකදී කතානායකවරයා මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා. තමන්ට ඒ සම්බන්ධයෙන් නැග ගැනීමට හැකියාවක් නොමැති බවයි කතානායකවරයා කියන්නේ. ඉතින් වාහන බලපත්‍ර ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 116 දෙනෙක් අත්සන් කර කතානායකවරයාට ලිපියක් බාර දී තිබෙනවා. ඒ අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදීද සාකච්ඡා වුණයි කියලා. කියන්නේ කොහොම වුණත් එම කාරක සභාවට එක්ව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් සිය විරෝධය දැඩිව පළ කර සිටියයි කියලත් අරුණ පුවත්පත වාර්තා කරනවා. ඉතින් ලංකාදීපය අද කියනවා මන්ත්‍රී වාහන පර්මිට් ලබා දීමට ඇතුළෙන්ම විරෝධයක්. මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබා දීමේ තීරණය සාකච්ඡා කිරීම පසුවට කල් ගොස් ඇති බව තමයි ඒ තොරතුරු ඔස්සේ අද වාර්තා කරන්නේ. ඉතින් ඒ අනුව මේ කාරණය පසුගිය 9 වෙනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේදී සාකච්ඡාවට ගෙන තිබෙන බවත් වැඩිදුරටත් එහි වාර්තා කරලා තියෙනවා. ඉතින් අපේ රටේ තත්ත්වය බැලුවාම අපේ රටේ ජනතාව දුප්පත්, හැබැයි දේශපාලකයන් පොහොසත්, ඊට පස්සේ අපේ ආගමික සංස්ථා පොහොසත්, ජනතාව දුප්පත්.
හොඳර සංසන්ධනය කල්ල බලන්න ඉතින් දියුණු රටවල එහෙමනවේ ජනතාව සහ දේශපාලකයන් අතර ආගමික සංස්ථාවන් අතර ඊට පස්සේ වෙන ව්‍යාපාරික ප්‍රජාවන් අතර තිබෙන්නා වූ ගැප් එක සීමාව ඉතාමත් අඩුයි. අපේ එහෙම නෙවේ, අපේ ඒ සීමාව ආදම් ව්‍යාප්ති විෂමතාවේ ඉතාමත් අවාසනාවන්ත විදිහට ඉතා බොහෝ ඈත දුර විදියට තමයි විහිදලා තියෙන්නේ. ඉතින් මන්ත්‍රීවරුන් මේ වාහන පර්මිට් ඉල්ල ඉල්ල ඉන්නවා. මාස කීයද ඉතින් මේ මන්ත්‍රී දුර තියෙන්නේ? අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.